සුවපත් වේවා සුවබෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම S2 වහලා කරකවල කරකවල එක්කගෙන යනවා එක්කගෙන යනකොට කියනවා ඔයා දැන් පහු කරන්නේ දිව්‍ය ලෝකේ ඔයාට පෑගෙනවා පයට දිව්‍ය ලෝකයට යන මග දිගේ තියෙන සීතල වලාකුළු හැබැයි ඇත්තටම පෑගින්නේ මඩ ගොහරුවේ තියෙන මඩ මඩ ගොහරුවක ඉන්නේ කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා වගේ S2 වහලා එහෙම කරකවල කරකවල එකගෙන යනවා මේක තමයි කාන්තාවන්ට සිදු කරන්නේ අද මාර්තු මාසයේ 8 වෙනිදා අද දවසේ කියලා වෙනසක් නැහැ මේක තමයි සිදු වෙන්නේ කාන්තාවක් කියලා කියන්නේ දිය රැල්ලක අස්සිර බව ඊට පස්සේ නාදල්ලක තියෙන චංචල බව ඊළඟට කපුටෙකුගේ තියෙන කෑදරකම සහ නරියෙකුගේ තියෙන කපටිකම මේ සියල්ල එකතු වෙච්ච හැදිච්ච ප්‍රපංචයක් කාන්තාව කියලා කියන්නේ කියලා එහෙමයි බමුණු මතයේ තිබුණේ. ඒ බමුණු මතයේ ඉඳපු සමාජය අද වෙනකොට සෑහෙන්න ප්‍රගතියක් ලැබලා තියෙනවා. ඒ ප්‍රගතිය අත්පත් කරගන්නේ බුද්ධ කාලීන සමාජයේදීම තමයි. කාන්තාවට මවකට බුද්ධත්වය ලබා ගැනීම සඳහාම පෙරම් පුරන්න පුළුවන් කියලා එහෙම මතවාදී වෙනස්කම් ඇති කරන්නේ ඒ කාලේ. ඊළඟට 1857 ඔය මෑත කාලේ පැය 8ක සේවා මුරයක් කාන්තාවන් සඳහා ඉල්ලන සටන ඔය ආදී සම්දිස්ථාන පහු කරගෙන සමාජය කාන්තාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සාධනීය ගමනක් ඇවිල්ලා තියෙනවා ප්‍රතිඵලදායක ගමනක් ඇවිල්ලා තියෙනවා හැබැයි අදටත් කාන්තාව දුක් විඳිනවා මේ මොහොතේත් කාන්තාව දුක් විඳිනවා මේ හඬ ඇහෙද්දි ගියේ පුරා ඒත් කාන්තාව දුක් විඳිනවා කුස්සි දුක් විඳිනවා කවන්නිය පොවන්නිය ඒ වෙනුවෙන් ඇය දුක් විඳිනවා හැබැයි කල්පනා කරලා බලුවහම කාන්තාව දුක් වෙන්නේ කාන්තාවට ප්‍රශ්න තියෙන්නේ කාන්තාවක් වීම නිසාද එහෙම නැත්නම් දුප්පත්කම නිසාද කියන ප්‍රශ්නකුත් තියෙනවා ඒක ගැන වෙනම හොයලා බලන්න වෙනවා කොහොමුණත් කාන්තාවන් සඳහා බලපාන පොදු ගැටලු සමූහයක් තියෙනවා ඒවා ආමන්ත්‍රණය කරගෙන ඒවා හරියට හඳුනගන්න අපි කවම රටක් ලෝකයක් විදිහට සූදානම් නැහැ බැරි නැහැ සූදානම් නැහැ අපි තවමත් කරන්නේ S2 වහලා වෙන ගමනක් එක්ක යන එක අද දවසෙත් කාන්තාවන් පාරට වෙල්ල උද්ඝෝෂණය කරාවි පුයර උලාපු අවු කණ්ණාඩි දාපු නෝනලවිල්ලා ඔවුන්ට අයිතිවාසිකම් තියෙනවා පාරට වෙල්ලා සටන් කරන්න හැබැයි ඒ ඉල්ලන අයිතිවාසිකම් මේ පුයර නෝනලා දාන ඉල්ලන අයිතිවාසිකම් නෙමෙයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ දුක් විඳින කාන්තාවට ඒ මොනවද කියලා හොයලා බලන එක ඇත්තටම ඒ වගේම තියෙන්නේ අපිට ජාතික පුවත්පත් වාර්තාකරන ප්‍රධාන සිරස්සල මොනවද කියලා විමසලා බලමු එතකොට වෙන්නේ කාන්තාවන්ට බලපාන ගැටලු කතරම්ද කියලා අද ශාම් නුවන් ගණේවත්තගේ සිරස්සලේ තමයි ප්‍රධාන සිරස්සලේ බවට පත් වෙන්නේ දිව ඉන පුවත්පතේ මහ බැංකුව රුපියල පාකරයි ඇමරිකාන් ඩොලරයට රුපියල් 230ක අගයක් රුපියලට පාවීමට ඉඩ සැලසමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී භාවයක් සහිතව ගණඳුන කිරීමට ශ්‍රී ලංකා වෙළඳපොළට ඉඩ සැලසීමට මහ බැංකුව ඊයේ රාත්‍රී තීරණයක් කළා කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව මෙතෙක් තිබුණේ රුපියල් 203 මිල පාලිත මිල හැබැයි ඊයේ රාත්‍රියේ සිට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මහ බැංකුව රුපියල පා කරනවා. ඒ අනුව රුපියල් 230 විතර සීමාවේ පවතී කියලායි විශ්වාසය පළ කරන්නේ. අද ශමිල පෙරේට වාර්තා කරනවා අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලත් ඒ පුවතම තමයි මහා බැංකුව රුපියල පාකරයි ඩොලරයක් රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතුණු ඇතැයි අපේක්ෂා කරනවා කියලායි වාර්තා කරන්නේ අද පුවත්පත මේ දක්වා ඩොලරේ විකුණුම් මිල 203ක තිබුණ කියලා අපි කියවනේ මේ සම්බන්ධයෙන් නිවේදනයක් ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙන්නේ බාහිර කම්පනවලට දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 4 පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත් කළා කියලා ඒ අනුව ඒක ප්‍රතිඵලයක් විදිහට මහා බැංකුව රුපියල පා කිරීමට ඉඩ සැලසුවා කියලායි සඳහන් කර සිටින්නේ. ඊළඟට ලංකාදීප පුවත්පතට යනවා ගෑස් පිටි විදුලිය නැතුව හෝටල් බේකරි වැහිලා. නිමල කොටුවක් විවාර්තා කරන්නේ ගෑස් පාන් පිටි හිඟේ සහ විදුලිය කප්පාදුව හේතුවෙන් රටපුරා හෝටල් ආපන ශාලා සහ බේකරි විශාල ප්‍රමාණයක් වැසි ගොස් ඇති අතර එවයි සේවකයන්ට රැකිය අහිමි වීමේ අවදානක් මතු ඇතැයි හෝටල් හා ආපන ශාලා හිමියන් උපට දක්වමින් වාර්තා කරනවා. ඩීසල් වලට තාමත් පෝලිමේ ගෑස් කඩත් හිස්වේ කන්ටේනරත 4000ක් ඩීසල් නැතිව නතර වෙලා කියලා ලංකාදීප පුවත්පත ඒ අතර වාර්තා කර සිටිනවා. ඊළඟට මව්බිම පුවත්පතට යනවා. මව්බිම පුවත්පත වාර්තා කරනවා ප්‍රධාන සිරස්සලේ පාස්කු ප්‍රහාරයේ දේශපාලන කුමන්ත්‍රණයක් දැයි සැකයක්.
එක්සත් ජාතීන්ගේ මානවකම් සැසිය අමතමින් කාදිනල් හිමිකියයි අමීරා ලියාකත් වාර්තා කරන අම්රා ලියාකත් වාර්තා කරනවා අද මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලය මෙය අගදීටපත් වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය අවස්ථාවක් වන බැවින් අප එක්සත් ජාතීන්ගේ මානවකම් කවුන්සලෙන් සහ එහි සියලු සමාජික රටවල්වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මේ කවුන්සලයේ මගින් පහුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස් කිරීම ඉදිරියට කරගෙන යාමටත් පාස්කුලිදා සමූල ඝාතනයේ පිටුපස ඇති සත්‍ය සොයා ගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසයි කියලා උන්වහන්සේ ඉල්ලා සිටියේ කියලා සඳහන් කරනවා UNHCR එකේ මනත එක්සත් ජාතීන්ගේ මානවකම් කවුන්සලය ශ්‍රී ලංකාවේට යුද අපරාධ චෝදනා එල්ල කළා යුද අපරාධ චෝදනා එල්ල කළා ඊට පස්සේ ඒකටත් සාක්ෂි කැඳවීමක් කළා හැබැයි ප්‍රශ්නේ තිබුණේ සාක්ෂි කැඳවන්නේ කාගෙන්ද කියන එකක් නැහැ සාක්ෂි කැඳවන්න නම් සීළු පාර්ශ්ව වලට සාක්ෂි ලබා දීම සඳහා අවස්ථාවක් තියෙන්න ඕනේ එහෙම අවස්ථාවන් අහිමි මට්ටමක් තිබුණා අවම මට්ටමක් තිබුණේ ඒ වගේම සාක්ෂි ගත්තේ කාගෙන්ද සාක්ෂි මූලාශ්‍රයලි කරන්නේ නැහැ සාක්ෂි මේවයි කියලා කියනවා ඒ පිළිබඳව පහුගිය කාලේ ජාත්‍යන්තර වේදිකාවෙත් සහ ජාතික දේශපාලනෙත් කතා වුණා එක්සත් ජාතික නියමානුකම් කවුන්සිලය කොහොමද සාක්ෂි රැස් කරන්නේ ඒකේ විනිවිදභාවය මොකද්ද කියලා කොහොම වුණත් ජගත් මානවිකම් මහ කොමසාරිස්වරයේගේ වාර්තාව සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡාවේදී අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී රටවල් 45න් 31ක සහය ශ්‍රී ලංකාවට මහින්දලුත් ගෙදර වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානවිකම් පිළිබඳ මහ කොමසාරිස්වර ඉදිරිපත් කළ වාර්තාව අරබයා අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී රටවල් 45න් 31ක් ශ්‍රී ලංකාවට සහය දක්වමින් තමන්ගේ අදහස් ඉදිරිපත් කළා තියෙනවා පසුගියදා සභාගත කරන ලද මේ වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදයේදී මානවිකම් කවුන්සලයේ සමාජික රටවල් 45න් 31ක් ශ්‍රී ලංකාවට සහය දක්වමින් තමන්ගේ අදහස් ඉදිරිපත් කර තිබෙන අතර මධ්‍යම ආසියානු අප්‍රිකානු සහ ඊසාන දිග ආසියානු රටවල් ඒ අතර වන බව විදේශ අමාත්‍යංශය සඳහන් කරනවා ලයිස්සුව සඳහන් කරනවා තවදුරටත් ඒ අනුව සෞදි අරාබියේ ඊජිප්තුව පිලිපීනය නේපාලය කෙන්‍යාව ඉතියෝපියාව මාලදිවෙන චීනය කිව්බාව ජපානයේ සිරියාව වියට්නාමේ වෙනසිවුලාව නයිජීරියාව පාකිස්තානයේ කාම්බෝජය රුසියාව ලෙබනනය උගන්ඩාව බෙලරූසිය සිම්බාබ්බේ එරිත්‍රියාව දකුණු සුඩානය ලාවෝසය යේමනය ඉරානය නයිජය කසකස්ථානය බංගලාදේශය සහ අසර්බයිජානය උතුරු කොරියාව මේ රටවල් අතර තියෙනවා කියලයි දිනවෙන පුවත්පත සඳහන් කර සිටින්නේ රටවල් 45න් 31ක සහය අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට හිමි වුණා ඊළඟට අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලය විනිමයෙන් රියදුරු බලපත් මුද්‍රණයත් නැවති ඒ ෆස්ලම්ගේ වාර්තාවක් තමයි අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලය රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා සුහුරු කාඩ්පත් ස්මාර්ට් කාඩ්පත් ගැනීමට විදේශ විනිමය නොමැතිවීමෙන් ජනවාරි මාසයේ සිට මුද්‍රණය කළ යුතුව තිබෙන රිය බලපත්‍ර 2,08,000ක් පමණ මුද්‍රණය කරගත නොහැකිව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනාවරණ කරනවා කියලා එෆ් අස්ලම් අද අරුණ පුවත්පතට වාර්තා කරනවා. ඔය තමයි ජාතික පුවත්පත් වාර්තා කරන සිංහල මාධ්‍යෙන් පළවෙනි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්සල. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා මොනවද අතුරු සිරස්සල? විමසන රැසි ජාතික පුවත්පත්වල සිංහල ඉංග්‍රීසි ભેදයකින් තොරව ජාතික පුවත්පත්වල මුල් පිටුවෙම වාර්තා වන පුවතක් බවට පත් වෙන්නේ මේ ජාතික සංකේතයක් වන නිසා. ඇත් රජුනි ඔබට නිවන් සුව. අනුරාධපුරයේ දිවයිනට කවියෙකුත් එක්ක ඡායාරූපය පළ කරනවා කොහොමද ආරක්ෂාව මැද දලදා කරඬුව වඩමවන්න ඒ අභිමානවත් ප්‍රතාපවත් ඇත්තජුන් කරුණා කරපු හැටි සිරි දලදාව අති උත්තම වැඩම කර උරුමය කියා පෑ දෑ අභිමනක තිර පිම්බර නැදුන් ගමුරාජා සෙනෙහිබර දෙව්ලොව වඩි හමු වෙනතුරු නිවන් දුර හමු වෙනතුරු දෙව්ලොව වඩි ඒ පින්බර ඇත්තජුන් එතකොට සත්වෙක්ට මෙහෙම බෝධිසත්ව ගුණ ආරෝපණය කරන්නේ ඒ අපේ තියෙන ගුණ සමුදාය නිසාද නැත්නම් ඒ සතාගේ තියෙන ගුණ සමුදාය නිසාද එහෙම නැත්නම් මේ දෙකම නිසාද කල්පනා කරලා බලන්න වටිනවා මේවා සමහර වෙලාවට සමහර උදවියට ආචාර ධර්ම එහෙම නැත්නම් සමාජ පර්යායන් බිඳින්න උත්සාහ ගන්න උදවියට නම් මේවා තේරෙන එකක් නැහැ කොහොමුණත් සාදු නදින් වාතලයේ ගිගුම් දෙයි නදුන් ගමුවේ රාජා ඇතානෝ නිවන් මාගට පිවිසෙති සාලේ කුමාර ගුණසේකර අරුණ පුවත්පතටත් පිටුවක් පුරා ලිපියක් පළ කරනවා 2006 වසරේ සිට අඛණ්ඩව වසර 13ක කාලයක් මහනුවර දලදා මාලිගාවේ දලදා කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්සයා සී හිමිකර වූ හර්ෂ ධර්මවිජය වෙදරාළහමගේ නැදුන්ගමුවේ පිහිටි නිවසේ ඇත්ගාලේදී ඊයේ උදේ 5:30ට පමණ දිවයින සමුගත්තා
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පදිංචිව සිටි මහරාජාවරයෙකුට ඇතුළු රෝගී තත්ත්වයක් හේතුවෙන් නීලම්මහර වෙදහාමුදුරන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ඊට කෘතඥ සැලකීමක් ලෙස ඇත්පැටවුන් දෙදෙනෙකු එම වෙදහාමුදුරන්ට තෑගි කර තිබෙනවා. එලෙස තෑගි කර ඇත්තේ මේ නැදුන්ගමුවේ රාජා ඇත්පැටවා සහ නවම් රාජා යන ඇත්පැටවායි. පසුව එම ඇත්පැටවුන් දෙදෙනාගෙන් නැදුන්ගමුවේ රාජා ඇත්පැටවා පසු කාලිනව හර්ෂ ධර්මවිජේ වෙදරාළ හැමගේ පියාණන් විසින් මිලදීගෙන තිබෙනවා රැක බලාගෙන තිබෙනවා. ආසියාවේ හීල ඇලි ඇතුන්ගෙන් විශාලතම ඇතාලෙස් සැලකෙන නැදුන්ගමුවේ රාජා මියැන විට 69 වන වියේ පසුනා. මේ ඇතාගේ උපත පිළිබඳව සඳහන් කරද්දී 1953 දී තමයි ඉන්දියාවේ උපත ලැබුව කියලා සඳහන් වෙන්නේ. මේ ඇතා අවුරුදු 20ක් තිස්සේ බලාගත් කළුමාමා ඒ අවසන් ගෞරව දක්වපු ආකාරයේ සංවේදී සටහන සංවේදී ඡායාරූපය අද අරුණ පුවත්පතට පළ කරනවා ඡායාරූප වාර්තාකරු ක්‍රිෂාන් කාරිවසම් කොහොමද කළුමාම අවුරුදු 20ක් Taman දරුවෙක් වගේ හදාගත්තේ Tamanගේ බිරිඳගේ මරණය ආරංචි වෙනවා නැදුම්ගමුවේ රාජා එක්ක ගමනක් යමින් සිටියේදී ඒ අවමගුලට එන්නේ නැහැ රාජව තනි කළ ආපහු එන්න වෙන නිසා එතරම් කැපකිරීමකින් අවුරුදු 20ක් තිස්සේ Tamanගේ දරුවෙක්ටත් වඩා ආදරෙන් කළුමාම බලාගත්ත කළුමාම කියනවා ඊයේ උදේ පාන්දර වෙදරාළාහමී යතා බලන්න ගියා එතකොට එයා මිය ගිහින් හිටියා මේ දවස්වල නැදුන් රාජා මද කිපිල හිටියේ එයාට කියන්න තරම් අසනීපයක් තිබුණේ නැහැ කියලා කොහොම හරි අකණ්ඩව වසර 13ක් දලදා කරඹ වැඩම කරපු නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා උපදෙස් දුන්න ජනාධිපතිතුමා එවැගේම නැදුන්ගමුවේ රාජා ඇතනෝ නිවන් මගට පිවිසෙති කියන සිරස්සලයම ඒ සංකේතය පිළිබඳව රටක් සමාජයක් විදිහට අපි හිතන පතනදී පැහැදිලි කරලා දෙනවා ඊළඟට අපි සූදානම් ඊයේ තවදුරටත් වාර්තා වෙච්ච පුවතක් පිළිබඳව දිනමිනු පුවත්පත ඡායාරූපයක වාර්තා කරනවා ඒ තමයි සිමෙන්ති හිඟයක් ගැන පහුගිය දවස්වල කතා කළා ඇත්තටම මෙහෙම එකක් තිබුණා මිල වැඩිවීමක් තිබුණා ලංකා කර්මාන්තපුරේ මාගම්පුර ලංකා කර්මාන්තපුරේ ඉදිකිරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙන ලංවා සිමෙන්ති කෝපරේෂන් පෞද්ගලික ආයතන නිෂ්පාදන කටයුතු ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියන දෙපළගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ වුණා කියලා දිනමිනු පුවත්පත වාර්තා කරනවා අරුණ පුවත්පත ඇතුල් පිටුවක තවදුරටත් වාර්තා කරනවා අපි ඒ පිළිබඳව ජනපති අගමැති සුරතින් ලංකාවේ ලුකම සිමෙන්ති කම්හල ජනතා අයිතියට කර්මාන්ත ශාලාවේ වාර්ෂික නිෂ්පාදන දහරතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පළමු අදියර යටතේදී සමා වෙන වාර්ෂික නිෂ්පාදන දහරතාව ටොන් මිලියන 4ක් පළමු අදියරේදී ටොන් මිලියන 2.8ක් වෙළඳපොළට සැපේනවා ඒ වගේම වානේ කම්හලකටත් මුල්ගල තැබීම සිදු වුණා උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිකිරීමට යෝජිත නව වානේ කර්මාන්ත ශාලාව සඳහාද මුල්ගල තැබුවහ අක්කර 250ක භූමි භාගයක තිබෙන නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ආයෝජන කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 400ක් මේ නිෂ්පාදන ක්‍රියාවලිය 2024 වර්ෂයේ අගභාගයේදී ඇරඹීමට නියමිත බවයි සඳහන් කර සිටින්නේ අද අරුණ පුවත්පත ඊළඟට ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරනවා එහෙම අවධානය යොමු කරද්දී අද දිනමින පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකා රජයේ ආදායම වැඩි වෙමින් යන බව ශ්‍රී ලංකා රජයේ ආදායම වැඩි වෙමින් පවතිනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියයි කියලා ජයසිරි මුණසිංහයි මේ පුවත වාර්තා කර සිටින්නේ ඒ අනුව 2021 අවුරුද්දේ දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8.9ක් වෙච්ච රජයේ ආදායම මේ අවුරුද්දේදී 10.7 දක්වා ඉහළ යනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පුරෝගතනය කරන ෆෝකස්ට් කරනවා ඒ අනුව 2018 වසරේ සිට ක්‍රමිකව අඩු වෙමින් පැවති ශ්‍රී ලංකා රජයේ ආදායම මේ අවුරුද්දේ ඉඳලා යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල තවදුරටත් සඳහන් කරනවා ඒ වගේම අරුණ පුවත්පත සඳහන් කරනවා ඇමරිකන් ඩොලර් මිලියන 800ක අන්තර්ජාතික ආයෝජන ශ්‍රී ලංකාවට ලැබෙන බව ජනපතිට දන්වා තිබෙන බව අද නයනතරංග ගමගේ මේ පුවත වාර්තා කරන්නේ ඊයනුව ඉදිරි වසර 5 ඇතුළත ශ්‍රී ලංකාවේ ඇමරිකන් ඩොලර් මිලියන 800කට වඩා වැඩි ආයෝජන සිදු කිරීමට තමන්ගේ සංවිධානයේ සූදානම්ින් සිටින බව අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් කෝපරේෂන් ආසියා පැසිෆික් කලාපයේ උපසභාපති අල්ෆොන්සෝ ගාසියා මෝරා මහත්මිය ජනාධිපති ගෝඨාභය විජේ රාජපක්ෂ මහත්මයාට දැනුම් දීලා තිබෙනවා ජනාධිපතිවරයා සමග පෙරේදා පැවති විශේෂ සාකච්ඡාවේදී ගාසියා මෝරා ප්‍රමුඛ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ දූත පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දීලා තියෙනවා තමන් මේ විතත් 2022 අවුරුද්ද වෙනුවෙන් ඩොලර් මිලියන 150කට වඩා වැඩි වටිනාකමකින් ආයෝජන ශ්‍රී ලංකාවේ ආරම්භ කළා තියෙනවා කියලා. එක පැත්තකින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියනවා 8.9ක් විතර රාජ්‍ය ආදායම 2018 දී ඒක 10යි සීමාව ඉක්මල වාර්තාවේ මේ අවුරුද්ද කියලා. ඊළඟට ඇමරිකන් ඩොලර් මිලියන 800ක ආයෝජන ඉදිරි අවුරුදු 5 ඇතුළත. එයින් 150ක් විතර කටයුතු දැනටමත් ආරම්භ කළා තියෙනවා කියලා තමයි අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව සඳහන් කර සිටින්නේ. ඊළඟට
महाबैंक तीरण पहुगदल वार्ताकला अभी जातक पत्ल मित पत्र वार्ताकला यणु अत्यवश्य नतिभांड हईसिया गिण्यम सीमाकरण गेसट्टु कैबिनेट गेसट्टु कैबिनेट पत्ना के लिए वार्ताकराल कैबिनेट तीरण धर्मदी मे प्रवृति साकाचावधि अद पुलवाण्वे मे कैबिनेट योजना करपु कैबिनेट पत्रिका पीलबंधव इकंगनाद नैद नयन तरंग कामगे वार्ताकरण मे अत्र अत्यवश्य नवड भाण्ड आनयन तहनम कि सुदनमन भव श्रीलंका महाबैंक प्रकाशित पत्र किरीम समग इम खांडेट ऐतिवे यई सेकरण भाण्ड मिनटट प्रवाहणी किरीम विनुन बहालू कंटेनर्स वेन किरीम नौका समागम अथिद अनावरण विनवा मेनिसा पसुगी सती अवसान दिन किहिपेदी विदेश रटवल वलिन श्रीलंकावट भाण्ड प्रवाहणी सुदन मिन सिटी व्यापारिको रसक दडी असिरुतावट पत्व सिटिया मुनुवाद मेल ऐस्वती एन्न पुलवा चीज बटर इलवलु पलतुरु ऐस्क्रीम चॉक्लेट सोस् अतु अत्यवश्य नवने हनुनागत भाण्ड वर्ग रसक आनयन किरीम विनुन वार्षिक वोल मिलियन पहात हयात अतर प्रमाण व्ययकरण बबट श्रीलंका महाबैंको तक्सेरु कलती नोखिलई सदान करें चीज बटर एलवलु पलतुरु ऐसक्रीम चॉक्लेट सह सोस् अपिट नोकाइन पुलवांग तीन महत्वरुटत नोकाइन पुलवांग एति इमनत्तम वेडिपुर गेला गन्न पुलवांग कमत एति पोलिमिदल गन्नवत गैस नै आपनशाला सह होटल वैसे जनता जीवित विशाल बलपैम के अदपुअपत वार्ता करादी महाबैंक डॉलर दवा तुनकट गैस अवित के तवदुरा उदय जीवेक नायक वार्ता करण अद अरुणपुअपत ऐनु अरुणपुअपत संधान करण तवत् गैस मेट्रिक टन हद्दास दिसियक सहित नौका दिखा महमूदे नैंगुरामलातिनो इम नौका वलति गैस गुडबैम संधा अवश्य डोल मे सती लबादिन भव श्रीलंका महाबैंक लिट्रो समागम दनुंदील तेनवा मे गैस गुडबैम अद आरंभकरण अतर गैस सिलिंडर वलट पुरा पसुरुवन विट वेलंदपुरट निकुत किरीमट हेकिवन एतै लिट्रो समागम विश्वासय पल करणवा डॉलर नोगेवीम हेतुवेन मे गैस नौकाव सतियकट आसन कालयक श्रीलंका मुहुद अवट नंगुरमला तिबुना कियलाई उदय जीवेक नायक अरुणपुअपतट वार्ता करन्ने ईलंगट अरुणपुअपतट तवदुरटत कियनवा गल्लंगुरु गन्न සල්ලි තමයි තෙල් වලට දීලා තියෙන්නේ ඒ නිසා පැය 15ක් ලයිට් නැති වෙයි ලංවීමෙන් ඇසෙයි ලංවීමෙන් ඇසෙයි ලංවීම කියයි නෙවෙයි ආ ලංවීමෙන් ඇසෙයි අශිකා ජයවිරේ වාර්තා කර සිටින්නේ ඒ අනුව අද ගල් අඟුරු සල්ලි තෙල් වලට ගෙවුවොත් පැය 15ක් ලයිට් නැහැ ලංවීමෙන් ඇසෙයි අශිකා ජයවිරේ වාර්තා කරනවා සඳහන් කරන විදිහට අරුණපුවත්පත ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනය කිරීම සඳහා යොදාගැනීමේ සූදානම පවතින බැවින් මේ තත්ත්වය උද්ගතව තිබෙනවා ගල් අඟුරු හිඟයක් ඇති වුනොත් එමගින් විදුලි නිෂ්පාදනය කරන බලාගාර අඩපණවන බැවින් පැය 15කට පමණ කාලයක් විදුලි කප්පාදුවකට යමන සිදුවන බව මේ ආරංචි මාර්ග සැකපල කරයි කියලා සඳහන් කරනවා හැබැයි ඒ වගේම අනෙක් පැත්තෙන් දිගටම වෙන කතාබහ තමයි හදිසි මිලදී ගැනීම කියලා පෞද්ගලික බලාගාර වලින් මිලදී ගැනීමට යනවා එකට සමහර සංගම් මෙහෙම එමෙන්නම් සමහර සිවිල් සංවිධාන විරෝධය බල කරලා තිබෙනවා මේකට කැපැසිටි චාර්ජස් විදිහට එමෙන්නම් يعني අනිවාර්ය ගාසු ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා මේක පාඩුයි කියලා බීදු ලෑම්පු නිවන්න බැසිල් ගමේ පොජා පෙ ලොක්කන්ට කියයි පොදුජන පෙරමුණේ ලොක්කන්ට කියයි උදේ ජීවක නායක වාර්තා කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමියති පළාත් පාලන ආයතන 441ක බල ප්‍රදේශයන්හි සීලුම වීදි ලාම්පු අක්‍රිය කරන ලෙස එම පක්ෂයේ නිර්මාතෘ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා පළාත් පාලන ආයතන ප්‍රධානට ඊයේ දිනුම් දුන්නා කියලා අද සඳහන් කරනවා අරුණපුවත්පත එනුව මේ මාසේ 31 වන දාතෙක් විදුලිය ආරක්ෂා කර ගැනීම සඳහා මේ පියවර ගනිමු කියලා යෝජනා කර සිටිනේ ඒ අතරතුරේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යනවා යුක්‍රේන රුසියා අර්බුදයත් එක්කම මේ වෙනකොට ඩොලර් 130ක් දක්වා වැඩි වෙලා තියෙනවා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැන් ඩොලර් 130යි ශාම් නුවන් ගණේවත් වාර්තා කරනවා අද දිව ඉනපුවත් පතට මේ පුත වාර්තා කරන්නේ ඒ අනුව බොරතෙල් මිල ගණන් මෙතරම් වාර්තාගත ලෙස ඉහළ ගිහිල්ලා තිනේ 2008 අවුරුද්දෙන් පස්සේ. ඒ කියන්නේ අවුරුදු 14කට පස්සේ තමයි ඩොලර් 130ක මිලකට වැඩි වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 129.78ක් දක්වා ඉහළ ගිහිල්ලා තිනවා. මේ වන විට අනිකුත් වෙළඳ පොළවල් වලත් ඇමරිකන් ඩොලර් මිලියන 100 ඩොලර් 126.5ක් දක්වා ඉහළ ගිහිල්ලා තිනවා. 2008 න් පස්සේ වාර්තා වෙච්ච වැඩිම මුදල තමයි මේ. එතකොට දැන් මේවා එක ඉන්ධන ගැලපුම් ගාස්තු එමෙ නැත්නම් ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා 2008 න් පස්සේ අවුරුදු 14කට පස්සේ ලෝකයේ වැඩිපුරම ඉන්ධන මිල වාර්තා වෙන්නේ මේ වෙනකොට 130 දක්වා බොරතෙල් බැරල් එකක මිල රුපියල් ඇමරිකන් ඩොලර්
එකසිය තිහ දක්වා වැඩි වෙලා තියෙනවා. බොරුතෙල් මිල වැඩි වෙච්ච නිසා ගෙන්නූ ඉන්ධන නැවට ඩොලර් මිලියන 15ක් වැඩිපුර ගෙවන්න සිද්ධ වුණා කියලා අද දිනමිණි පුවත්පත වාර්තා කරනවා. මේ පුවත දිනමිණි පුවත්පතෙන් තමයි උපුටා ගන්නේ. බලශක්ති අමාත්‍යවරයා උපුටා දක්වමින් වාර්තා කරන්නේ දිනමිණි පුවත්පත. ඒ අනුව බොරුතෙල් මිල වැඩි වෙච්ච නිසා ඇතිවෙච්ච තත්ත්වය තමයි මේ වාර්තා කර සිටින්නේ. ක්‍රිසන්ති විතරණයි වාර්තා කරන්නේ තෙල් ඇමති කියන කතාව. මේ වන විට පැමිණ ඇති ඉන්ධන නෞකාවට ලෝක වෙළඳ පොළේ බොරුතෙල් මිල ඉහළ යාම නිසා ඩොලර් මිලියන 15ක් වැඩිපුර ගෙවීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය ගාමින් ලෝකුගේ මහත්මයා සඳහන් කරනවා. එනෝ ඉන්ධන නෞකාව නිදහස් කරගැනීම සඳහා ගෙවීමට සූදානම් සිටි ඩොලර් මිලියන 35 වෙනුවට ඩොලර් මිලියන 50ක් ගෙවීමට සිදුව ඇති බව තමයි සඳහන් කර සිටින්නේ බලශක්ති ඇමතිවරයා. අදත් පැය 7හමාරක් විදුලිය කැපෙනවා කියලා ඒ අතර වාර්තා කරනවා. අද පුවත්පත අදත් පැය 7හමාරක් විදුලිය කැපෙයි. තෙල් අර්බුදය නම් අනිද්දා වෙනකොට අවසන් කියලායි සඳහන් කරන්නේ. අද දිනමිණි පුවත්පත සඳහන් කරනවා ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා අපට දක්වමින් තෙල් අර්බුදය නම් අනිද්දා වන විට අවසන්. ක්‍රිසන්ති විතරණගේ තවත් වාර්තාවක් මේ. අනිද්දා වන විට ඉන්ධන පෙරවුම් හල්වල පෝලිම් නැති කර ජනතාවට සුපුරුදු පරිදි ඉන්ධන ලබා ගැනීම අවස්ථාව ලබා දෙන බව බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහත්මයා සඳහන් කරනවා. තෙල් පෝලිම් සහ විදුලි විසන්දවීම් නැතිව මේ නිදිරිට කටයුතු කළ හැකි බව ඇමතිවරයා සඳහන් කළා. දැන් ඊයේ වෙද්දි මේ තෙල් පෝලිම නැති වෙයි කියලායි අමාත්‍යංශයේ විශ්වාසය පැල කරේ. හැබැයි ඊයේත් පෝලිම් තිබුණා, අදත් තියෙනවා. කලින් තිබුණට වඩා ඒ තත්ත්වය අඩුයි. කොමුණත් ඇමතිවරයා කියනවා අනිද්දවනකොට තෙල් අර්බුදය විසඳ ගන්න පුළුවන් කියලා. සමෘද්ධි පවුල් වලට SB ගෙන් සූර්යකෝෂ කියලා බිනිතා එම් ගමගේ වාර්තා කරනවා. සමෘද්ධි පවුල් වලට SB ගෙන් සූර්යකෝෂ. අද මව්බිම් පුවත්පතයි මේ පොත වාර්තා කරන්නේ. ඒ අනුව සමෘද්ධිලාභී පවුල් වලට සමෘද්ධි පවුල් 18 ලක්ෂයකට වතු නිවාස වහල මත සූර්යකෝෂ සවිකරමින් පවතින බව විදුලි අර්බුදයට විසඳුම් සෙවිය හැකි බව කර්මාන්ත මත SB දිසානායක කියනවා. එසේ සූර්යකෝෂ සවිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා සුදුසු ආයෝජකයෙක් සොයා ගැනීමෙන් ඒ සඳහා රජයේ මුදල් වැය කිරීමකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කළ හැකි වනු ඇතැයි ඔහු සඳහන් කරනවා. ෆොසිල ඉන්ධන හිඟවීම, මිල අධික වීම, ඒ වගේම පාරිසරික විසඳුන හානිය සලකා බලලා මෙවැනි ව්‍යාපෘතියක් ඉක්මනින් ක්‍රියාවකට නම් විය යුතු බව තමයි සඳහන් කර සිටින්නේ. වැඩේ තියෙන්නේ සූර්යකෝෂ වහල මත සවි කළ සූර්ය පැනල වහල මත සවි කරලා බලාගෙන ඉන්න බොහෝ අය. හැබැයි මේන් ග්‍රිඩ් එකට ප්‍රධාන පද්ධතියට එකතු කරන්න විදුලිවල මණ්ඩලයේ අනුමැතිය ලැබිලා නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අවුරුදු 5ක් විතර සමහර අය බැංකු ණයෙන් සූර්යකෝෂ අරගෙන ඒව සවි කළා බලාගෙන ඉන්නවා බැංකු ණයත් ගෙවමින්. එනිසා මේ ගැටලුව විසඳ ගන්න ඕනේ. කොමුණත් පහුගිය දවසක ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරගෙන තුන මේ ආයතන තුන පුනර්ජනනීය බලශක්ති අධිකාරිය ඊළඟට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිවල මණ්ඩලය මේ ආයතන තුන ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න ඕනේ කියලා. එහෙම නොකළොත් දැන් කෙරවල පිටිය බලාගාරය වගේ දෙතුන් ගුණයක විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් පාවෙන සූර්යකෝෂ පාවෙන සූර්ය පැනල අපේ මහවැලි ජලාශයවල ඉදිකරොත් කියලා ගණන් හදලා තියෙනවා. විභවතාව තියෙනවා, පොටෙන්ෂල් එක තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඒ විභවතාව තිබුණා වුණාට ඒවා චාලක ශක්තිය විදුලිය උපදවන්නේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් කළා. ඒ වගේම තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොච්චර විභවතාවක් තිබුණත් වැඩක් නැහැ. චාලක ශක්තිය ඒවා චලනය කරන ඒවා වැඩ කරන්නේ නැත්නම් ඒවා වැඩ කරන්න අදාළ ආයතනවල බලධාරීන් ඉඩ දෙන්නේ නැත්නම් වෙනත් වෙනත් මාෆියාවලට යට වෙලා ඉන්නවන්නම් මොකද්ද අනාගතයට තියෙන විසඳුම? වසරකට කෝටි 400ක ආදායමක් හදිසි මිලදී ගැනීමට ගියොත් බලාගාර හිමිකරුවන්ට ලැබෙනවා කියලා ශිරාන් රණසිංහ වාර්තා කරනවා. අවුරුද්දකට කෝටි 400ක ආදායමක් හදිසි මිලදී ගැනීමට ගියොත් බලාගාර හිමිකරුවන්ගේ කල්ල මරේ. ශිරාන් රණසිංහගේ වාර්තාව දිවෙන පුවත්පතේ. ඒ අනුව මිල ගණන් කැඳවීමකින් තොරව හදිසි විදුලි මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කළ හොත් පෞද්ගලික ඩීසල් බලාගාර හිමිකරුවන්ට වසරකට රුපියල් කෝටි 400ක් ඉක්මවන ආදායමක් ලැබෙන බවට ඉංජිනේරුවන් ගණන් බලා තිබෙනවා. මීට පෙර රටට ඉතා අහිතකර ලෙස විදුලි මිලදී ගැනීමට ගිවිසුම් වලට එළඹීම නිසා මිලදී නොගත් විදුලිය සඳහා කැපැසිටි චාර්ජස් විදියට ඉකුත් වසරේදී රුපියල් කෝටි 130ක පමණ මුදලක් මෙකී බලාගාර හිමි පාර්ශ්වය වෙත නිකරුණේ ගෙවා ඇතැයි රජයේ විගණන වාර්තා හෙළි කරලා තියෙනවා. හදිසි මිලදී ගැනීම යටතේ මෙගාවොට් 200ක් හෝ 300ක් මණ්ඩලයට ලබා ගැනීමට ලංවීම මේ වන විට ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලලා තිනවා. හදිසි මිලදී ගැනීම යටතේ, ඒ කියන්නේ ඉමර්ජෙන්සි පවර් විදුලි මිලදී ගැනීමකදී ඉකුත් වසරවලදී විදුලි ඒකකයක් රුපියල් 39.42කට 36.84කට වගේ ඉතා අධික මිල ගණන් යටතේදී මිලදී අරගෙන තියෙනවා. ඒකට ඉන්ධන ගැලපුම් මත එක්ක බැලුවොත් හදිසි විදුලි ඒකකයක මිල රුපියල් 45 50 අතර වෙන්න පුළුවන්. එතකොට වැඩේ කියන්නේ මේ ලිපිය මගින් සඳහන් කරන්නේ ශිරාන් රණසිංහ සඳහන් කරන්නේ ගිවිසුම් ගැහුවොත් විදුලි පාවිච්චි කළත් නැතත් ඒ ගානට අනිවාර්යයෙන්ම අවම ගාස්තුවකට ගෙවන්න වෙනවා. එහෙමනොත් අවුරුද්දකට කෝටි 400ක ආදායමක්
මේ බලාගාර වලට යයි. දැන් මේ බලාගාර ඉදි කරපු උදවිය යම් යම් ආයෝජන කළා තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ ආයෝජනවල ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ. ඒක ගැන කිසිම තර්කයක් නැහැ. හැබැයි එතනදී රටේ ජාතික විදුලි බල පද්ධතියට හානියක් වෙනවා නම් ඊළඟට රටේ ජාතික ආර්ථිකයේ රටේ සාමාන්‍ය මිනිසුන්ට හානියක් වෙනවා නම් මේ විදිහට රුපියල් 45කට විතර වගේ නම් ඒ විදිහට හදිසි මිලදී ගැනීම කියලා විදුලි ඒකකයක් මිලදී ගන්න යන්නේ ඒකේ පාඩුව ජනතාවටයි පියවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා දැනටත් පාඩු ලබන ලංකා විදුලි වල මණ්ඩලය තවදුරටත් පාඩු නොවනු පිණිස කලමනාකරණය කරගෙන ඉන්නේ වැඩගත්. දැන් ඩීසල් වලින්ම තමයි එහෙම නැත්නම් අනිත් පැත්තෙන් අපි වාර්තා කළානේ මේ ගල් අඟුරු වලට තියෙන සල්ලි තමයි ඩීසල් ගෙන්නන්න දෙන්නේ. ඒ නිසා පැය 7 හමාරක් විතර පැය 15ක් විතර විදුලිය කපන්න වෙයි. මේ විදිහේ විවිධ කතා ඉන්නේ සමහර විට මේ යෝජනාවට එහෙම නැත්නම් මේ ගිවිසුම් වලට තල්ලු කරන්න වෙන්න පුළුවන් කියලා තමයි මේ වෙනුවෙන් කතා කරන සිවිල් සංවිධාන සඳහන් කරන්නේ. අවුරුදුකට කෝටි 400ක ආදායමක් හදිසි මිලදී ගැනීමට ගියොත් ඊ වාර්තා කළ ජාතික පුවත්පත් මේ හදිසි මිලදී ගැනීම සඳහා මිල ගණන් විමසීමකින් තොරව කියන්නේ කොටේෂන් එක එහෙම නැත්නම් මිල ගණන් කැදවීමකින් තොරව තමයි මේ මුදල එහෙම නැත්නම් මිලදී ගැනීම කරන්න යන්නේ. කොහොමද එහෙම කරන්න කියන ප්‍රශ්නය සාමාන්‍ය උදවිය විදිහට තියෙනවා. අර කලිනුත් අපි කිව්වාගේ සූර්ය කෝෂ හයි කළා සවි කළා වහලවල් උඩ අවුරුදු ගාණක් මිනිස්සු බලාගෙන ඉන්නවා. එතකොට සමෘද්ධිලාභීන්ට එහෙම නැත්නම් වතු නිවාසවලට සූර්ය කෝෂ නොමිල ලබා දෙන ආණ්ඩුව කටයුතු කරනවා කියලා කියනවා. හැබැයි මේවා ජාතික පද්ධතියට එකතු නොකළොත් වැඩක් වෙන්නේ නැහැ. විදුලි ඉංජිනේරුවන් කියන්නේ මේවා බැලන්ස් කරන්න අමාරුයි, ග්‍රිඩ් එක බැලන්ස් කරන්න අමාරුයි එහෙම කියලා. සරලව අපිට හිතෙන්නේ දවල් කාලයට පාවිච්චි කරන්න පුළුවන් නම් සූර්ය විදුලිය, රාත්‍රී කාලයේදී හයිඩ්‍රෝ පවර් එකකින් නැත්නම් ජල විදුලිය සහ තාප ඔය වගේ විදුලි සංයෝජනයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඇයි ඒක කරන්නේ? අනිත් එක තමයි මේ විදිහ හදිසි මිලදී ගැනීම වලට කෝටි 400ක් විතර අවුරුද්දකට අනිත් පැත්තට දෙනවා නම් ඇයි සූර්ය කෝෂයෙන් ලැබෙන විදුලිය ආරක්ෂා කරගන්න මිස නැත්නම් ගබඩා කරගන්න සූර්ය කෝෂ ගෙන්නන්නේ නැත්තේ? සූර්ය පැනල නෙවෙයි සූර්ය කෝෂ බැටරි එක ගෙන්නන්නේ නැත්තේ? ඒවා ආරම්භක මිල වැඩි බව ඇත්ත. හැබැයි මේ විදිහට එළියට සල්ලි දෙනවට වඩා ජනතාව අතර මේ සූර්ය කෝෂ එහෙම නැත්නම් සූර්ය පැනල වලින් ලබා ගන්න උත්පාදනය කරගන්න විදුලිය බැටරි වල ගබඩා කිරීමේ ක්‍රමවේදයට ඇයි යන්නේ නැත්තේ? කවද වෙනකන් ඉන්නවද ඒවට යන්න? මේ ප්‍රශ්න තියෙනවා. මොකද රුසියානු යුක්‍රේන අර්බුදයත් එක්ක මේ බලශක්තිය පිළිබඳව තියෙන ගැටලුව තවත් දරුණු අතට හැරෙවි. දැන් යුද්ධේ කොයි තැනද තියෙන්නේ? මාධ්‍ය එහෙම නැත්නම් ප්‍රචාරණ යුද්ධෙන් අනුව ගත්තම නම් යුක්‍රේනයේ දිනලා තියෙන්නේ. ප්‍රචාරණ යුද්ධ දිහා බැලුවම යුක්‍රේනයේ දිනලා තියෙනවා. හැබැයි ග්‍රවුන්ඩ් ඉන්ෆෝමේෂන් මත්තන් භූමියේ තොරතුරු දිහා බැලුවම පේන්නේ රුසියාව ඉස්සරහින් ඉන්නවා කියලා. මාධ්‍ය ක්‍රියා කරන ආකාරය මේ රුසියානු යුක්‍රේන යුද්ධයත් එක්ක පැහැදිලිවම අපි කියනවා රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළා. ඒක අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි යුක්‍රේනය ආක්‍රමණය කරන්න රුසියාවට සාධාරණ හේතු තිබුණාද නැද්ද කියන එක සාකච්ඡාවට ගත යුතු කාරණයක්. අර්ථ දැක්වීම් සහ රටක් විදිහට අපි මුණ දෙන ගැටලු අභියෝග දිහා බැලුවාම සංසන්දනය කරලා බැලුවාම අපිට පේන කාරණාව තමයි රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කරන සාධාරණ හේතු තිබුණා කියන එක. යුක්‍රේන ජනාධිපති පෝලන්තයට පැන ගියා කියන කාරණාව ඊයේ දවසේ වෙද්දි වාර්තා වෙනවා. ඒ අනුව එය අද කීර්ති වර්ණකුලසූරිය සංස්කරණය කරන විදෙස් පුවත් අතිරේක දිවයින පුවත් පතත් වාර්තා කරනවා. හංගන්න බෑ. ඔව් මෙන්න වතුර බින්දුවකුත් බොන්නම්. අපිට වතුර වගේ තමයි අනිත් පැත්තෙන් තෙල්. යුක්‍රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි පෝලන්තයට පැමිණි ඇමරිකානු තානාපති කාර්යාලයේ සිට ක්‍රියාත්මක වන බව යුක්‍රේන විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු ඉල්වා කිවා හෙළි කර තිබෙනවා. සෙලෙන්ස්කි පෝලන්තයට ගිහිල්ලා ඇමරිකානු තානාපති කාර්යාලයේ සිට ක්‍රියාත්මක වන බව යුක්‍රේන විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් සඳහන් කරනවා. ඒ වගේම පෝලන්තයේ ඇති MiG-29 ප්‍රහාරක යානා යුක්‍රේනයට ලබා දීම ගැනද රුසියානු ජනාධිපතිවරයා මේ වෙනකොට තමන්ගේ නොසතුට ප්‍රකාශ කරලා තිනවා. පුටින් තරහ ගිහිල්ලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේ අතර නේටෝ සංවිධානයේ යුක්‍රේන අහස් කලාපයේ තහනම් කලාපයක් කියන්නේ නෝ ෆ්ලයිට් සෝන් එකක් විදිහට ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කළා තියෙනවා. මිනිසා යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි නේටෝ සංවිධානයට දෝෂාරෝපණය කළා තියෙනවා. යුක්‍රේනයේ පුරවැසියන්ට රටෙන් පිටවීම තහනම් කළා තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු 18-60 අතර පුරවැසියන්ට යුක්‍රේනින් පිටවීම තහනම් කරන්නට සෙලෙන්ස්කි තීරණය කළා තියෙනවා. ඒ වගේම චන්ද්‍රිකා චාරූප වලින් හෙළිවෙලා තිබෙනවා යුක්‍රේනයේ වින්සියා ගුවන්තොටුපළ රුසියානු ප්‍රහාරවලින් විනාශ වී තිබෙන බව. රුසියාව දියත් කළ මෙහෙයුම් යටතේ මේ වන විට මිසයිල් 600ක් යුක්‍රේනයට එල්ල කර තිබෙන බව සඳහන් කර සිටිනවා. දැන්
සෙලෙන්ස්කි පෝලන්තයට ගිහිල්ලා තියෙනවා කියලායි වාර්තා කර සිටින්නේ යුක්‍රේන ජනාධිපතිවරයා. එක්කෝ යුක්‍රේන ජනාධිපතිවරයා ඇමරිකාව හෝ එමෙන්නත් වෙනත් රටකට පැන යාවි. එමෙන්නත් නැත්නම් ඔහු ඝාතනයට ලක් වෙයි. එමෙන්නත් නැත්නම් ඔහු සියදිවි නසා ගැනීමකට යයි. මේ වගේ අදහසුත් අන්තර්ජාලයේ එමෙන්නත් ජාත්‍යන්තර මාධ්‍යයේ සාකච්ඡා වෙනවා. සෙලෙන්ස්කිට වෙන විකල්පයක් නැහැ. සෙලෙන්ස්කි බලාපොරොත්තු වෙච්ච සහාය නේටෝ සංවිධානයෙන් ලැබෙන්නේ නැහැ. ඊළඟට අනෙකුත් රටවල් වලිනුත් බලාපොරොත්තු වෙච්ච සහනය ලැබෙන්නේ නැහැ. සෙලෙන්ස්කි තනි වෙලා හුදකලා වෙලා ඉන්න බවක් පේන්න තියෙනවා. ඒ අතරේ ඊයේ තුර්කී ජනාධිපතිවරයා එක්ක රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් කතා කරමින් සඳහන් කරපු කාරණාවක් තියෙනවා. මොකද තුර්කිය වැදගත්. තුර්කිය තමයි නේටෝ සංවිධානයේ ඉන්න රුසියාවට හිතවත්යයි කියන්න පුළුවන් එකම පාර්ශවය. යුක්‍රේන රජය සටන අත්හැරියොත් යුද්ධය ඉවරයි. යුද්ධය ඉවර කරන්න පුළුවන් යුක්‍රේනයේ සටන අත්හරිනවා නම් රුසියානු ජනාධිපති පුටින් කියයි මොස්කව් ඉඳලා රොයිටර් තමයි වාර්තා කර සිටින්නේ මේ පොත. ඒ අනුව යුක්‍රේනයේ එරෙහිව ආරම්භ කර ඇති යුදමේ ක්‍රියාමාර්ග වහා අවසන් කරන ලෙසත් සාමයට පිවිස සටන් විරාමයක් ආරම්භ කරන ලෙසත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දවාන් රුසියානු ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටියේ දුරකථන පණිවිඩයක් ලබා දෙමින්. යුක්‍රේන රුසියා අර්බුදයට මැදිහත් වී සිටින පාර්ශ්වයක් විදිහට තුර්කිය හඳුන්වන්න පුළුවන්. අපි උපුට ගන්න මේ ලංකාදීප පුවත්පතෙන් අද පත්තරන කොට එකක් පරක් වුණා. ඒ නිසා මේ සමහරලාට සිරස්සල හැම මෙහෙන් අපිට තෝරගන්න සිද්ධ වුණා. අද රොයිටර් වාර්තා කරන වාර්තාවක උපුට දක්වමින් තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. යුක්‍රේන රජය සටන අත්හැරියොත් යුද්ධය අවසන් කියන සිරස්සලෙන් යුක්‍රේනය නාසි මතවාදයෙන් බැහැර වෙලා නිරායුධ අපක්ෂපාතී රාජ්‍යයක් ලෙස කටයුතු කළ යුතු බවත් රුසියානු ජනාධිපති පුටින් තුර්කි ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. රුසියානු ජනාධිපතිවරයා දිගින් දිගටම යුක්‍රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි ඇතුළු දක්ෂිණාංශික රජය නාසි මතවාදී න්‍යයි චෝදනා කරනවා. ඒ වගේම යුක්‍රේනයේ රුසියානු බස කතා කරන රුසියානු සම්භවයක් ඇති වැසියන්ද වාසය කරනවා. ඒ වගේම යුක්‍රේනයේ ජාතිවාදීන්ගෙන් පමණක් නොවේ යුක්‍රේන රජෙන්ද තමන්ගේ වැසියන්ට කෙනෙහිල්ලකම් සිදු වෙනවා කියලා තමයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. යුක්‍රේනය යුද සේනාංකවලින් තොර මධ්‍යස්ථ රටක් බවට පත් කිරීමත් එමගින් රුසියාවට තර්ජනයක් නොවීම තහවුරු කිරීමත් අවශ්‍යයි රුසියානු ජනාධිපති පුටින් තුර්කි ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. අපි කිව්වා රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආක්‍රමණයක්. ඒක රටක ස්වාධිපත්‍ය බලය උල්ලංඝනය කිරීමක්. ඒක හරි. අපි ඒක අනුමත කරන්නේ නැහැ. හැබැයි කතාවේ ආරම්භයේදී කිව්වේ රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා තිබිච්ච හේතු සාධාරණද නැද්ද? දැන් රුසියානු ජනාධිපතිවරයා ඊයේ තුර්කි ජනාධිපතිවරයා එක්ක කරන දුරකථන සංවාදයේදී මේ කාරණා තමයි තහවුරු කරන්නේ. නැත්නම් අනාවරණ කරන්නේ. දැන් එකක් තමයි රුසියාව පිළිබඳව චෝදනා එල්ල වෙනවා. අපි කිව්වා කතාව පටන් ගනිද්දී ප්‍රචාරණ යුද්ධෙන් යුක්‍රේනයේ දිනලා හැම දෙනාගේම අනුකම්පාව යුක්‍රේන වැසියන් කෙරෙහි ඇවිල්ලා තියෙනවා. සහ රුසියාව ගැන අඳුරු චිත්‍රයක්, කළු චිත්‍රයක්, මහා ම්ලේච්චයි, මිනිස්සු මරනවා, පොඩියුන් මරනවා, එහෙම චිත්‍රයක් හදලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ගත්තොත් තවම රුසියා යුක්‍රේන මේ ගැටුම නිසා මියගිය සිවිල් වැසියන්ගේ ප්‍රමාණය පිළිබඳව හරියට ගණන් හදලා නැහැ. සමහර වෙලාවට ව්‍යාජ වාර්තා පළ වෙනවා. මිනි මලමිනි විදියට ඩමීස් එහෙම නැත්නම් ආකෘති හදලා ඒව ඉස්සරහින් ඉඳලා වාර්තා ඉදිරිපත් කරන වාර්තාකරණය. ඔබට මතක නම් LTTE සංවිධානය ලංකාවේ තිබිච්ච ත්‍රස්තවාදී යුද්ධ කාලේ ප්‍රචාරණ යාන්ත්‍රණය දියත් කළේ කොහොමද? ඒ ආකාරයම යාන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අපිට තොරතුරු ලැබෙන්නේ බටහිර හිතවාදී එහෙම නැත්නම් ඇමරිකානු හිතවාදී ප්‍රවෘත්ති ඒජන්සි වලින් ලැබෙන ප්‍රවෘත්ති තමයි ලෝකේ බොහෝ රටවල් වලට ව්‍යාප්ත වෙන්නේ. එතකොට ඒ බටහිර හිතවාදී ඇමරිකානු හිතවාදී රටවල් වල මාධ්‍ය ආයතන ලෝකයට උදාහරණ පුවත්වල ඒකපාර්ශ්වික භාවයක් තියෙනවා. එතකොට දැන් මේ කාරණාව තවදුරටත් තහවුරු කරන මෙච්චර සිවිල් වැසියන් මැරෙන්න ඉඩක් නැහැ යුක්‍රේනය ඇතුලේ. හේතුව තමයි මේ රටවල් දෙකේ ඉන්නේ නෑයෝ. යුක්‍රේනයේ ඉන්නවා රුසියානු භාෂාව කතා කරන යුක්‍රේන වැසියන්. ඒ වගේම රුසියාව ඉන්නවා යුක්‍රේන ජනතාවගේ ඥාතීන්. ඒ නිසා සිවිල් වැසියන් ඉලක්ක කරගෙන මෙතරම් ප්‍රහාර එල්ල වෙන විදියක් නැහැ. එතකොට හැබැයි යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මරණයට පත්වීම වළක්වන්න බෑ. ඒක සිද්ධ වෙනවා. ඒක අවම මට්ටමක සිද්ධ වෙන්නේ. අවම මට්ටමක සිද්ධ වෙන එක වුවාදක් වෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු ජනාධිපතිවරයා ඊයේ මේ ලංකාදීප පුවත්පත රොයිටර් උපුට දක්වමින් කරන කතාවේදී වාර්තාවේදීත් කියනවා යුක්‍රේනයේ යුද සේනාංකවලින් තොර මධ්‍යස්ථ රටක් බවට පත් කිරීම සහ රුසියාවට තර්ජනයක් නොවීම තහවුරු කිරීම අවශ්‍යයි. ඒක එහෙම වෙනවා නම් අපි ලැස්සේ යුද්ධයත් අතරින්න මේක කියනවා. ඒ වගේම
රුසියාව සතුරු රටවල් වලට ලේඛනයකුත් නිකුත් කරයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඇමරිකාව, යුරෝපා සංගමයේ රටවල්, එක්සත් රාජධානිය, යුක්‍රේනය, මොන්ටිනීග්‍රෝ, ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඇන්ඩෝරා, අයිස්ලන්තය, මොනාකෝ, නෝර්වේ, සන් මැරිනෝ, උතුරු මැසිඩෝනියාව, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, මයික්‍රොනීසියාව, නවසීලන්තය, සිංගප්පූරුව සහ තායිවානය. දැන් මේ රටවල් රුසියාව සමග ඉදිරිවාදකම් සහිත රටවල් වල අයිස්සක් විදිහට තමයි සඳහන් කරන්නේ. එතකොට මේ රටවල් අතර තියෙන උදාහරණයක් හිතට ගත්තොත් දැන් ඇමරිකා එක්සත් ජනපදය, ඊට පස්සේ යුරෝපා සංගමයේ රටවල් එක්සත් රාජධානිය, ඒ කියන්නේ එංගලන්තේ, ඊළඟට මොන්ටිනීග්‍රෝ, ඊට පස්සේ ඇන්ඩෝරා, මොනාකෝ, සන් මැරිනෝ, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, මේ රටවල් ටික මතක් කරන්න. ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේදී එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේට චෝදනා එල්ල වෙද්දිත් අපිට විරුද්ධව සටන් අපිට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරපු රටවල් තමයි මේ ලයිස්තුවේ තියෙන්නේ. එතකොට ලෝකේ බහුදේශපාලන ජියෝපොලිටික්ස් කොහොමද හැසිරෙන්නේ කියන එක හිතා ගන්න පුළුවන් නේද කියන යෝජනාව කාරණාව අපි ඉදිරිපත් කරනවා මේ දවස්වලත්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය පැවැත්වෙනවා. ලංකාවට චෝදනා එල්ලවලා තියෙනවා. ඒ චෝදනා කරන්නේ කවුද? ඒවට සාක්ෂි දෙන්නේ කවුද? මේ ක්‍රමවේදයන් පිළිබඳව හිතලා බලන්න. රුසියානු ගැටලුවේදීත් එක පාර්ශ් එකනේ ඉරක් ගහලා පෙන්වන්න පුළුවන් ලෝක රටවල් බෙදිච්ච හැටි. ලංකාවේ ගැටලුවේදීත් එහෙමයි. ඒ කියන්නේ නවයටත් විජිතවාදීන්ට පක්ෂ සහ ඒකට සාක්ෂි දෙන අය සහ ඊට විරුද්ධ අය කවුද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට පහන් විජේසේකර වාර්තා කරනවා දිනමින පුවත්පතට වෙලා මේ යුක්‍රේන අර්බුදය නෙවෙයි සජබ මූලස්ථානයේ බිත්තර ප්‍රහාරයක් වාර්තා කරන්නේ අද දිනමින පුවත්පත. මදුර විතානගේ මන්ත්‍රීවරයා තමන්ගේ තමන්ට ලැබෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරනවා අද දිනමින පුවත්පත. ඊළඟට විමල් උදය නිලවාහන නිල නිවාස බහර දෙති විනීතායම් ගමගේ වාර්තා කරනවා අමාත්‍ය දොරවෙන් ඉවත් කරනු විමල් වීරංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය හිටපු අමාත්‍යවරුන් තමන්ගේ නිල නිවාස සහ නිලවාහන බාර දුන්නා කියලා. ඒ අතරේ ප්‍රවාහන ඇමති නිලුම් අමුණුගම කරන ප්‍රකාශය වාර්තා කරනවා මහනුර කේල් සුරවිල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් වඩා විමල් උදය අපිට වැදගත්. මහින්ද සුලංගේ සටන් සගයන් ඉවත් වීම සතුටට කාරණයක් නොවේ. සාකච්ඡාවකට ඔවුන් රඳවා ගත යුතුයි කියලා ඔහු යෝජනා කරනවා ප්‍රවාහන මාත්‍වරයා. ඊළඟට රංජිත් මද්දුම් බණ්ඩාර සමගි ජන බලවේගී මහලේකම්වරයා සඳහන් කරනවා මෛත්‍රී විපක්ෂයට ගන්න නම් දහපාරකටත් වැඩිය හිතන්න ඕනේ කියලා සඳහන් කර සිටින්නේ. රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය වාර්තා කරනවා අරුණ පුවත්පත. ඊළඟට දිනමින වාර්තා කරනවා චම්පිකගේ නඩුව දේශපාලනයට ඇඳා ගැනීම නිന്ദාසහගතයි නීතිපති අධිකරණයට කියයි. චම්පිකගේ නඩුවට දේශපාලනය ඇඳා ගැනීම නිന്ദාසහගතයි. ඊළඟට බැසිල් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුව අද කියලා වාර්තා කරන්නේ අජන්ත කුමාර අගලකඩ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ හමුවක් අද පසුරේ මුදල් අමාත්‍යාංශයේ ඉදිරිපත්වනවා කියලායි සඳහන් කරන්නේ. ඒ ඉල්ලීම මුදල් ඇමතිවරයාගෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් කරපු ඉල්ලීමකට ප්‍රතිඵල විදියට. ඊළඟට ගාලුකුට වසර 433කට පසු හැඩවෙයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපදේශ මත අවුරුදු 433කට පස්සේ තමයි ගාලුකොටුව හැඩවැඩ වෙන්නේ කියලා සුජිත් හේවාජුලිගේ වාර්තා කරනවා ලංකාදීපයට. අද කාන්තා දිනේ වෙනුවෙන් ලෝක කාන්තා දිනේ වෙනුවෙන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 1503කගේ සහභාගීත්වයෙන් සෞන්දර්ය සැණකෙළියක් පැවැත්වෙන බව පියල් නිශාන්ත රාජ්‍ය මාත්‍යවරයා සනත් නිශාන්ත රාජ්‍යම පියල් නිශාන්ත රාජ්‍ය මාත්‍රය සඳහන් කරනවා. එරන්දි කෞශලයේ වාර්තා කර සිටින්නේ කාන්තා පාසල් 8ක් ජාතික පාසල් විදිහට නම් කිරීමත් අද දවසේ සිදු වෙනවා. පාසල් ගැන කිව්වන් පස්සේ පාසල් දරුවෙක් කාබනික පොහොරන හදන ක්‍රියාවලිය පහසු කරන්න යන්ත්‍රයක් හදලා තියෙනවා. මේ අනිකුත් පුවත් අතරේ පාසල් දරුවෙක් කරන මේ නිර්මාණය පිළිබඳව අවධානය වෙන් කරනවා. මාතර මහාවිද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ අධ්‍යාපන ලැබෙන මදුෂාන් කිතලගම තමයි නිර්මාණය කරන්නේ නව නිපේම කරන්නේ. අපේ කෙළදර කාබනික පෝර හැදුවා. කාබනික පෝර නිෂ්පාදනයට සෑහෙන මහන්සි වෙනවා. මේ යන්ත්‍රය මගින් සුළු වේලාවක් තුළ පහසුවෙන් කාබනික පෝර සඳහා යොදා ගන්න ද්‍රව්‍ය කැබිලි වලට කඩා ගන්න පුළුවන් කියලා කාබනික පෝර හදන ක්‍රියාවලිය පහසු කරන්න උසස් පෙළ සිසුකකින් යන්ත්‍රයක් ඉන සිටසලෙන් වාර්තා කරන්නේ අද දිනමින පුවත්පත මේ ලිපිය ටීකේ මහින්ද වැලිගම ඉදලයි වාර්තා කරන්නේ දිනමිනට. ඒ වගේම අනුරාධපුරයේ දෑතේ වීදියෙන් රජ රටටම පොහොර හදන ගොවි රජාගෙන වාර්තා කරනවා එස් කරුණාරත්න අනුරාධපුරයේ ඉඳලා. ඔහු අනුරාධපුර පුල්ලියාර හන්දියේ සාලියමාවතේ පදිංචි ජී ආර් රත්නවීර කියන ගොවි මහත්තයා තමන්ගේ පවුල ඇත්ත එක්ක එකතු වෙලා දෑතේ මහන්සියෙන් තමයි මේ වැඩේ කරන්නේ. රජයට ඒ වගේම ගොවීන්ට මේ පොහොර ලබා දෙනවා. මේ වැඩේ ගොවි මහත්තුන්ට කරන්න අමාරුයි. ඒක පාඩුයි. ආණ්ඩුවෙන් කරන්න ඕනේ. අපි වගේ පොහොර හදන අයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ටික ලබා දෙන එක. ඒව ගන්න බැංකු ණයක් කිලුවම මම කීප වාරක් ගියා බැංකුවට. හැබැයි බැංකුත් ඒව දුන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ නෝකඩුව මේ අර ලක්ෂ ගණන් අරගෙන පොහොර කාබනික පොහොර වලට එරෙහිව වොයිස් කඩ දෙන අය නෙවෙයි මේ. ඇත්තරම මේ පරිසරයට ආදරය කරන අය.
ඒ අයට උදව් කරන එක බගකීමක්. ඊළඟට ක්‍රීඩා පිටිය ගත්තම මෙක්සිකෝ පාපන්දු පිටියේ කඳුලින් තෙත්වේ ක්‍රීඩා ලෝලිහු 17ක් මරුමුටපත් වුණා. ඒ ප්‍රේක්ෂකයන් අතර ඇතිවෙච්ච ගැටුමක් නිසා ඊළඟට තරගයේ වේලාසනින්ම ඉරුණා. තරගයේ දින තුනකින් අවසන් වේවයි හිතුවේ නැහැ. තන තීරුවේ කඩතුළු සහිත බව වෙනස් වේ හිතපු නිසා තමයි අමතර වේග පන්දු යවන්නෙක් ගත්තේ. සැලසුම අසාර්ථක වුණා කියලා තමයි ඒ අනුව වාර්තා කර සිටින්නේ. ඊළඟට අද අවධානය යොමු කරන්න කැමති කාන්තා දිනේ නිසාම නෙවෙයි අපි කොහොමත් සාහිත්‍ය කලාවට ඉඩක් වෙන් කරනවා පත්තරමේන්තුවේ වෙසතුරු ලන්දක සිතා අතරමං වීමි කියලා අද උඩුපෙළ යටිපෙළ ලියනවා කපිල කුමාර කාලිංග ඔහුගේ තීරුලිපිය බද්දර මල්ලට ලියනවා ඉන්ද්‍රාණි රත්නසේකර නැමැති පරිවර්තිකාව පිළිබඳව ඉන්ද්‍රාණි රත්නසේකර පවසන අන්දමට ඊතා නිහඬ ලේඛිකාවක් එහෙත් මට පෙනියන අන්දමට නම් ඇය විසින් වරින් වර දල්වාලන ස්පාඤ්ඤ මල් වෙඩි මගින් එම නිහඬියාව බිඳියයි මෙවන විට ස්පාඤ්ඤ බසින් ඇය සිංහලයට නැගූ කාව්‍ය සංග්‍රහය පහක් තියෙනවා සිංහලට නැගූ කාව්‍ය සංග්‍රහ පහක් තියෙනවා විශ්ව සාහිත්‍යයේ ස්පාඤ්ඤ පිළිඹිබුව නැමැති පුවත්පත් ලිපි එකතුව සඳහා 2020 විද්‍යෝදය සම්මානය ලැබුවා විශිෂ්ටතම පරිවර්තිත පද්‍ය සංග්‍රහය වශයෙන් අවිය සහ කවිය 2016 දී සුසුම් සුලං සුලඟටම මුසු වෙන 2014 දී සාහිත්‍ය සම්මාන ලැබුවා දෙවුතුරු ලන්ද නමින් ප්‍රකාශිතපත් වන ඇයගේ පරිවර්තන කෘතිය ස්වාභාවික වනාන්තරයක වටිනාකම සහ සුන්දරත්වය එහා බැඳි චරිත කිහිපයක් ඇසුරින් ගෙඩනගෙන රසවත් කතාවක් කියවා බලන්නට දිරිගන්වන සුළු ලිපියක් මේ ලියන්නේ දෙවුතුරු ලන්දක සිතා අතරමං වීමි ඉන්ද්‍රාණී රත්නසේකර කියන පරිවර්තිකාව විශේෂයෙන්ම මේ ස්පාඤ්ඤ සාහිත්‍ය අපට හුරු කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඇය විසින් ඉෂ්ට කරමින් පවතිනවා මේ දවස්වල ඇල්බොරාදා චිත්‍රපටයත් එක්කම ස්පාඤ්ඤ එහෙම නැත්නම් නිරූදාගේ කවිත්වය සහ නිරූදා පිළිබඳ වෙන කතාබහ ඒ වගේම සමන් වික්‍රමාරච්චි සාහිත්‍යකරුවා විසින් මට මතක මම කියලා නිරූදාගේ ස්වයන් චරිතාපදානය පළ කිරීම මේ සියල්ල එක්ක ස්පාඤ්ඤ සාහිත්‍ය පිළිබඳ අවධානයක් යොමු වෙන තැනදී අපි දෙවුතුරු ලන්දක සිතා අතරමං වීමි කියලා සිරස්සලෙන් ඉන්ද්‍රාණි රත්නසේකර පරිවර්තිකාවක් පිළිබඳව උඩු පෙළ යටි පෙළ ලියන කපිල කුමාර කාලිංගයන්ගේ තීරු ලිපිය උපුටා දක්වන ලිපිය තීරු ලිපියක් නෙවෙයි අතරම සතිපතා බද්දරමල්ලට ලියන ලිපිය ඊළඟට ගාමිණී කන්දේපොළ සටහනක් තබනවා මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් සමග සාකච්ඡාවකින් පස්සේ නිදහස් කවියේ තුන්වන පරපුරක් මෙහි වෙන ලකුණු 15 තිබෙන බව මහාචාර්යතුමා කියනවා නූතන පද්‍ය සංහිතා කාව්‍ය කෘතියේ කවියේ වර්ධනීය සැලකිල්ලට අරගෙන ඒක යාවත් කාලින කරන්න එතුමා පියවර අරගෙන තිනවා ඒ අනුව විශේෂයෙන්ම මේ නූතන පද්‍ය කාව්‍ය සංහිතා කියන පොත මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ සාහිත්‍ය මෙහෙවර නිර්මාණ මෙහෙවර ඉතාම විශාලයි ඒක මනින්න අපිට හිතා ගන්නවත් බෑ ඒ කියන්නේ සාහිත්‍ය නිර්මාණකරුවෙක් විදියට ඒ කියන්නේ කවියෙක් ගීත රචකයෙක් විචාරකයෙක් විදියට පර්යේෂකයෙක් විදියට ඊට පස්සේ සිනමා තිර රචකයෙක් විදියට සිනමා අධ්‍යක්ෂවරයෙක් විදියට ගුරුවරයෙක් විදියට ඒ කරපු කාර්යභාරය කොව්වකින් මනින්න පුළුවන් කමක් නැහැ විශේෂයෙන්ම මේ නූතන පද්‍ය කාව්‍ය සංහිතා කෘතිය මගින් එතුමා මේ මෑත කාලීනව එහෙම නැත්නම් ලංකාවේ මෑත කාලීන කවීන් නිසි වර්ග කිරීමකට ලක් කරනවා. ඒ කෘතිය නැවත සංස්කරණයට ලක් කරනවා. ගාමිණී කන්දේපොළ සමග සාකච්ඡා කරන්නේ ඒ සම්බන්ධයෙන්. ඒ අනුව එතුමා කියනවා මාතර කවියෙන් කොළඹ කවිය වෙන් කරගත්ත පිරිස ඉන්නවා පියදාස සිස්සේන ආනන්ද රාජකරුණ එස් මහින්ද හිමි ජී.එච්. පෙරේරා වැනි අය. ඒ පළවෙනි කාණ්ඩයට වර්ග කරනවා. මාතර කවියෙන් කොළඹ කවිය වර්ග කරගත්ත වෙන් කරගත්ත ඒ කවීන් ඊළඟට ඉන්නවා ඊට පස්සේ ප්‍රථම යුගයෙන් වෙනස් වන කවීන් කීප දෙනෙක් හැටියට කොළඹ කවියේ ද්විතීක යුගයේ හැටියට නම් කළා ඒ ඉන්නවා පිබි අලුයිස් පෙරේරා සාගර පලන්සූරේ මීමන ප්‍රේමතිලක එච් එම් කුඩලිගම විමලරත්න කුමාරගම චන්ද්‍රරත්න මානවසිංහ කියන කවීන් මේ යුගෙම තවත් කවීන් කීප දෙනෙක් ඉන්නවා ඒ තමයි කුමාරතුංග මොනිදාස රයිපිල් තෙන්නකෝන් අරිසෙන් නහබුදු මේ ආදී කවීන් ඔවුන් කොළඹ කවියේ ප්‍රථම යුගයට හෝ ද්විතීයික යුගයට කවීන් හැටියට වැටෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ කවි කුලය කවි ක්‍රමවේදය මේ දෙකටම වඩා වෙනස් නිසා. රයිපීල් තෙන්නකෝන් මහ කවිය ගැන මතක් කළාම 1965 අවුරුද්දේ අද වගේ දවසක තමයි රයිපීල් තෙන්නකෝන් කවියා මිය යන්නේ. ඒ බවත් ඉතිහාස පොත සඳහන් කරනවා. මේ ලිපියේ නැහැ ඒ කාරණාවත් අපි මතක් කරන්න කැමැති. ඊළඟට නිදහස් කවියට එනවා ජී.බී. සේනානායකයන්ගේ. නිදහස් කවිය ප්‍රථම යුගයේ නියෝජනය කරන අය හැටියට ජී.බී. සේනානායක සිරි ගුණසිංහ ගුණ සමරසේකර මහගම සේකර සහ විමල් දිසානායක කියන කවීන් මහාචාර්ය සුනිල් ආරියත්නම් ඒ වර්ගීකරණයට ලක් කරනවා. ඊට පස්සේ නිදහස් කවියේ ද්විතීක යුගය පටන් ගන්නවා. පරාක්‍රම කොඩිතෝක්කෙන් පටන් අරගෙන මේ දක්වා කවීන් පිළිබඳව එහෙම නැත්නම් මේ දක්වා කවීන් ඒ ගණයට වර්ග කරනවා.
ඒ කවියන්ගෙන් පස්සේ නූතන කවියන් කියලා මම මේ සංග්‍රහයට ඇතුළත් කරලා තියෙනවා ප්‍රධාන කවීන් 3 දෙනෙක්. එනික් ඉලියාපාරච්චි, ලාල් හැගුඩ සහ ලක්ෂාන්ත අතුකෝරල තමයි ඒ 3 දෙනා. ඒ හැරෙන්නට තව කවියන් කීප දෙනෙකුගේ නිර්මාණත් මෙහි සංග්‍රහ වෙනවා. ඒ තමයි ටිම්රාන් කීර්ති, රුවන් බන්දුජීව, සෞම්‍ය සඳුරුවන් ලියනගේ, මහින්ද ප්‍රසාද් මස්සිඹුල, මංජුල වෙඩිවර්ධන, සුභාෂණ ධර්ම, සුභාෂිනි ධර්මරත්න, අනුරාධා නිල්මිණි, රංජිත් මල්ලියාවඩු සහ ලහිරු කිතලගම. මම හිතනවා මේ නූතනම කවීන්ගේ කවිය අපේ රටේ ප්‍රධාන කවීන් වෙන පරාක්‍රම මොනිකා රත්නශ්‍රී රණවීර නන්දන වගේ අගේ කවි වලට හාත්පසින්ම වෙනස් කියලා මේ කියවීම වැදගත් නිදහස් කවියෙන් පසු තුන්වන පරපුරක් බිහි වෙන ලකුණු Facebook වල එහෙම නැත්නම් blog වල කවි ලියවෙනවා හැබැයි ඒක න නිශ්චිත ਵਿਚාරයක් පළවුනේ නැහැ නිදහස් කවියේ තුන්වන පරපුර වෙන ලකුණු කියන ලිපිය ඒ අනුව ඒකට එක සංවාදයකට ආරම්භයක් වෙයි කියන විශ්වාසය තියෙනවා මාරිසිපාල එම් ඩී විනරත්නගේ මෞබිම පුවත්පති රටේ තෙල් අර්බුදයක් තිබුණේ නැහැ කියලා අගමැති කියනවා. තව පොඩ්ඩෙන් පෝලිං වල ඉඳලා අර්බුදයක් ඇති කරනවා. තව පොඩ්ඩෙන් අංජනගේ කාටුන් එක දිනමිණි පුවත්පතෙන් රාජ්‍ය ආදායම රුපියල් කෝටි 400යි. රාජ්‍ය ව්‍යදම රුපියල් කෝටි 1400යි කියලා අනුර කියනවා. අපේ ගෙදරත් වෙලා තියෙන්නේ ඕකමනේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත පක්ෂ 11ම ආණ්ඩුවේ තමයි කියලා වාසු කියනවා බං. අපි කියන්නේත් ඒකම තමයි සර් අපි කියන්නේත් ඒකම තමයි නවත්වන්න ඔල්වර්සන් බිඳ හෙලන්න බොඳ බොඳ ජයපැන් දිනන්නේ කවුද මෙතනදී සහෝදර ඉනේ කවුද දිනන්නේ අවන්ත ආටිකල් එකේ පේන විදිහට ලෝක කාන්තා දිනේදී බැලුවහම ලෝක කාන්තා දිනේදී යුද්ධයේ ජයග්‍රාහකයා ඉන්නවා ඒ ජයග්‍රාහකයාගේ සාක්කුවල සල්ලි පිළලා අතින් කටින් සාක්කුවල සල්ලි තෙල් බැරල් පහසුකම් සියල්ල ඔවුන්ට යුද්ධයේ පරාජිතයා කාන්තාව කාන්තාවට තමන්ගේ ආදරණියන් අහිමි වෙලා මේ තමයි ලෝක කාන්තා දිනේදී යුද්ධයේ ජයග්‍රාහකයාට සහ යුද්ධයේ පරාජිතයාට හිමි වෙලා තියෙන තේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එක දිවෙන පුරපතෙන් තෝරගන්නේ ඇමති SB කියනවා නැෂ්ටික බලාගාරයක් හදනවා කියලා ඔය තියෙන්නේ බම් මොල හත දවසේ 14ට යනවා විදුරා බේනායකයි දවසේ 14 ගොනු කරන්නේ බඩුමිල වැඩි බැරි තරමයි උහුලන්ට සිදුවිය තෙල් නැතිව පෝලිම්වල ඉන්ට මොනවා නැතත් ලක් වැසි වනිතාවන්ට දිනයක් තිබේ අඳුරේ සිට සමරන්ට විදුරා බේනායක කියන්නේ දිනයක් තිබේ අඳුරේ සිට සමරන්ට අඳුරට සාප කරනවට වඩා එක ඉටිපන්දමක් හරි දැල්වෙන එක හොඳයි කියලායි කියන්නේ කල්පනා කරලා බලන්න ආයෙත්